චිත්‍රපට කියලා කියන්නේ අපි හැමෝම ප්‍රිය කරන දෙයක් වගේම මේ චිත්‍රපට විවිධ වර්ග වලින් වගේම විවිධ රසයන්ගෙන් අපිට රස විඳින්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඩ්‍රාමා, කොමඩි, ත්‍රිලර්, ඇඩ්වෙන්චර්, ඩොකියුමන්ටරි, ඒ වගේම ට්‍රැවල් මෙන්න මේ වගේ විවිධ වර්ගයේ චිත්‍රපට නිෂ්පාදනය වෙනවා වගේම ඒව රස විඳින්නත් විවිධ වර්ගයේ රසිකයන් පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ මෙතෙක් බිහි වුණු හොඳම ට්‍රැවල් චිත්‍රපටි පහගෙනයි. ट्रैवल चित्रपट कम ट्रैवल मेनिया तीन ऐटना गुडक पटना वीडियो तम अदारगने वील्लतीन इवगेम ट्रैवल करान लोकोट आशावा नति के कुना मे चित्रपट पहा अरगन बला अनिवार्य आट ट्रैवल करान लोक आशावा अतिवेवे हेमणा बलम मुनवद मे चित्रपट की मे लयस्तुवे पसन मम तोरगत्ते अभी हितवा इंदियावे निष्पादने पल पल दिल के पास की हिंदी चित्रपटे मे चित्रपटे अध्यक्षने करलतीयने अभी हेमोम जनप्रिय नालु सनी डियोल दिदास दहनमे वर्षे तिरगति किरीम आरंभ कर मे चित्रपटे आईएमडीबी दर्शके हतर दशम हयाक वगे अडु वगे अक्तमाई लभिलतीयने कोहम नमुत ट्रवल करना आशय अत्यधीन कमती हुंगक अद्दकी मे चित्रपटे तुलिं अपीट समीपव बला गन्न पुलुवंकम तीयनवा मे चित्रपटे अतुलांते गेन कथा करनवना सेहर सेति ඇය තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන කතානායිකාව. ඉතින් ඇය ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධ බ්ලොගර් කෙනෙක් වගේම ටිකක් පඬිත චරිතයක්. ඒ වගේම හැම දෙයක් ගැනම නරක රිවියු දෙන අමුතුම චරිතයක්. ඉතින් මේ අතරේ මනාලිවල කැම්ප් උජිදාර් කියන නමින් එක්තරා තරුණෙක් හොඳම කඳු නැගීමේ අත්දැකීම ලබා දෙනවා කියලා සංචාරක පැකේජ් කිහිපයක් කරගෙන යනවා. ඒ අතර හොඳම පැකේජය ඉන්දියානු රුපියල් ලක්ෂ 5ක් පමණ වෙනවා. ඉතින් සෙහෙර් සේතිට හමු වෙන අලුත්ම ඇසයිමන්ට් එක තමයි මේ පිළිබඳව හොයන එක. කඳු නැගීම ගැන කිසිම අත්දැකීමක් නැති අය මෙහි සියලුම වංචාවන් හෙළි කරන්න බලාපොරොත්තු වෙන මේ පැකේජයත් අරගෙන සංචාරයට එකතු වෙනවා. පටන්ගත්තු මොහොතේ ඉඳලම අඩුපාඩු හොයන්න පටන් ගත්තත් ලොකුවට වරදක් තවම ඇයට හොයාගන්න බැරි වෙනවා. කොහොමින් කොහොමින් හරි මේ ගමන ඇගේ මුළු ජීවිතේම වෙනස් කරනවා. ට්‍රැවල් කරන්න ආසයි හීනමවන ඒ සුන්දර අත්දැකීම් බොහෝමයක් මේ චිත්‍රපටය තුළ බලා ගන්න පුළුවන් වෙනවා වගේම අවසානයේ මොවුන් දෙදෙනා ආදරයෙන්වත් බැඳෙනවා. එවගේම අමතක නොවන මතක ගොඩක් ඔවුන්ට ලැබෙනවා. මේට අමතරව මේ චිත්‍රපටයේ බොහෝමයක් රසවත් දැන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වායේ කුතුහලය එහෙමම තියලා මම ආරාධනා කරනවා මේ චිත්‍රපටය අනිවාර්යෙන් බලන්න කියලා. හතරවෙනියට මම අරගෙන ආවේ 2013 වර්ෂයේ තිරගත කිරීම ආරම්භ කරපු The Secret Life of Walter Mitty කියන අමුතුම විදිහේ චිත්‍රපටය. මේ චිත්‍රපටය ඇඩ්වෙන්චර්, කොමඩි, ඩ්‍රාමා කියන වර්ගවලටත් අයත් වෙනා වගේම अति दक्ष अध्यक्षकवरू वन बेन सील विसीन तम मेक अध्यक्षने करलतीन थिंग एवगेम मे मुहत वेनकोट आईएमडीबी दर्शके हत दशम हतरक वगे इहल स्थान मे चित्रपाट लबागन पुलवांगलातीन इति मे चित्रपट गेन कथाकरण टीका अमुतुम विधियट निर्माण करपु चित्रपट एवगेम अतिवेन्न हिनावेन्ना पुलवांग मे चित्रपटे तीयन्ने वोल्ट मिट्टिकीन पुद्गलेक वटायन वेनस् विधिय कथावा मे चित्रपटे ट्रवल करान आशय अनिवार्यम बलियम चित्रपटक विधेयट तमए ममना हे वगेम तवद्यक्तम मे वोल्ट मिट्टीट अमुत विधिय हीनपेनम ती मे कथावगिन वेडिदुरट मम वालट विस्तर कियाने ने मुगद मे चित्रपटे अनिवार्यम नरंबियम युतुवेकाक निसा ती वाला ताम मे चित्रपटे बल नेत्तं अनिवार्यम मे चित्रपटे बलन्न कियला आराधना करनु तुंगमणियट वालट अरगिन आवे द मोटरसाइकल डायरीस कियन सुपिरिगने चित्रपटय सुप्रसिद्ध वोल्ट सालेस विसिन तमय मे चित्रपट अध्यक्षने करलतीयने 2014 वर्षे तिरगत किरीम आरंभ करपु मे चित्रपटयट लोबुरा मिनिसुन बोहो मेकगे रसिक आदरेद हिमेनु ए वितरक नेवे आईएमडीबी दर्शके 7.8ක් वगे इहल अगयक मे चित्रपटयट हिमेला तियेनवा मे चित्रपटय गेन कथा करनोना ट्रैवल वलट आसय वितरक नेवे संवेदी हदवतक तियेन हेम केनेक्म नरंबिय युत्तुम चित्रपटय ඒ වගේම අපි කවුරුත් දන්න තේග්වේරාට ප්‍රියයට වගේම ඔහුගේ ජීවිතය ගැන ඔහුගේ චරිතය ගැන කුතුහලයෙන් ඉන්න අයට මේක හොඳම චිත්‍රපටයක් කියලා තමයි මම නම් හිතන්නේ. චිත්‍රපටයේ අවසානයේදී අනිවාර්යයෙන්ම ඔබේ ඇස්වලටත් කඳුලක් එක් කරන්න පුළුවන් උණු ශ්‍රේෂ්ඨ නිර්මාණයක් තමයි The Motorcycle Diaries කියලා කියන්නේ. ඉතින් තාමත් මේ චිත්‍රපටය බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. මෙම ලැයිස්තුවේ දෙවෙනියට මම අරගෙන ආවේ 2015 වර්ෂයේ තිරගත කිරීම ආරම්භ කරපු එවරස් කියන චිත්‍රපටය. ඉතින් නම අහපු ගමම්ම ට්‍රැවල් කරන්න ආසයට මේ චිත්‍රපටය නම් ගොඩක් වැදගත් වෙවි. මොකද ට්‍රැවල් කරන්න ආස අපි හැමෝගෙම සබා කරගන්න අමාරුම හිණයක් තමයි එවරස් කියලා කියන්නේ.
කොහොම නමුත් සාර්ථක අධ්‍යක්ෂකවරයෙකු වන බල්තසා කොමකෝ විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 7.3ක් වගේ ඉහළ අගයක්ද ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම 1996 වසරේ සිදු වූ අතිශය ඛේදනීය සත්‍ය කතාවක් ඇසුරින් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. චිත්‍රපටයේ දෙසට යනවා නම් 1996 වසරේ එක්තරා පුද්ගල කණ්ඩායම් කිහිපයක් විසින් එවරස්ට් තරණය කරන්න නේපාලයේ බලා යනවා. ඉතින් මේ අතරතුර මේ කණ්ඩායම් විවිධ ගැටලු වලටද මුහුණ පාන්නට සිදු වෙනවා. අවසානයේ මොවුන් සියල්ලම එක්ව එකට කඳ තරණය කරන්න තීරණය කරනවා. විවිධ රටවල විවිධ ජාතීන් මේ ගමනට සහභාගී වෙනවා වගේම මේ කණ්ඩායමට රොබ් කියන චරිතය තමයි නායකත්වය දෙන්නේ. මේ විදිහට එවරස්ට් තරණය කරමින් ඉන්න මොවුන්ගේ ගමනට කාලගුණයත් හරස් වෙන්න පටන් ගන්නවා. සමහරක් Tamanගේ හීනයට සමුදීලා මගින් නැවතෙන අතර රොබ් ඇතුළු තවත් පිරිසක් ගමනාන්තය දක්වාම යනවා. කොහොම නමුත් ඉන්න අනතුරු නම් සිදුවන්නේ අපි කිසිවෙකුත් අපේක්ෂා නොකළ විදිහේ සිදුවීම් මාලාවක්. මේ චිත්‍රපටියත් හරියට ටයිටැනික් වගේ එකපාරක් බැලුවොත් ඔයාලට කවදාවත් අමතක නොවන විදිහේ චිත්‍රපටයක් කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ. ඉතින් තාමත් මේ චිත්‍රපටිය බලලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා. මේ ලැයිස්තුවේ පළවෙනි තැනට මම අරගෙන આવી තියෙන්නේ ලෝකෙ මෙතෙක් බිහිවුණු ට්‍රැවල් චිත්‍රපටි අතර සුවිශේෂීම චිත්‍රපටියයි. මේ චිත්‍රපටය හරියටම ට්‍රැවල් කරන අයගේ අත්පොත වගේ. නමින් කියනවා නම් Into the Wild 2007 වසරේ තිරගත කිරීම ආරම්භ කරපු මෙම ශ්‍රේෂ්ඨ නිර්මාණය ෂෝන් පෙන් විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටය ක්‍රිස්ටෝපර් මැකන්ඩල්ස් කියන පුද්ගලයාගේ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. IMDb දර්ශකයේ 8.1ක් වගේ ඉහළ අගයකුත් මේ චිත්‍රපටයට හිමි වෙලා තියෙනවා. චිත්‍රපටය ගැන කතා කරනවා නම් මෙහි ක්‍රිස් නැමැති තරුණයෙකු වටා තමයි මේ චිත්‍රපටයේ දිව යන්නේ. ඔහු අතිශයින් පරිසර හිතකාමී පුද්ගලයෙක් වගේම ඒ පරිසරයට කොතරම් ආදරය කරනවාද කියනවා නම් මිල මුදල් දෙමව්පියන් යාන වාහන මේ හැම දෙම අත්හැරලා නියම සතුට නියම නිදහස සොයාගෙන ඇලස්කාව බලා යන ගමන පිළිබඳව තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ගමනේදී ඔහු ලබන අත්දැකීම් සුන්දර මිනිසුන් සුන්දර මතකයන් මේ දේවල් එක දුක්බර අවසානයකුත් මේ චිත්‍රපටයෙන් අපිට සමීප කරනවා. ට්‍රැවල් කරන්න ආස හැම කෙනෙක්ම අනිවාර්යයෙන් මේ චිත්‍රපටයේ නැරඹිය යුතුම චිත්‍රපටයක් විදිහට තමයි මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ. ඉතින් තාම මේ වටිනා චිත්‍රපටය ඔයාලා බලලා නැත්නම් අදම ඔයාගේ කාලය වෙන් කරලා මේ චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා.